සුබදසක් ඔයා මගේරුන් වැනිකවට සාදරයෙන් පිළිගන්න ඇතින් මම ඉසල් ජනල් පෙරේරා. ඉතින් අද මම මේ විඩිගුවත් එක්ක කතා කරන්නාවේ ඔයාගේ ෆෝන් එක ඔයාගේ PC එකත් එක්ක කනෙක්ට් කරගෙන වැඩ කරන්න පුළුවන් නම් වඩා කොච්චර ලේසිද. ඉතින් අද අපි එහෙනම් කතා කරමු ඔයාගේ PC එකට ෆෝන් එක කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් ටක් ගාලයක් වීඩියෝ එකට. ඉතින් අපි මෙන්න මේ වැඩේ අද කරන්න යන්නේ පුංචිම පුංචි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා. ඉතින් මම සොෆ්ට්වෙයාර් එකට ලින්ක් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඔයාලට සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් වීඩියෝ නාලින් පුංචි දේම මතක් කරනවා චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙ හින්දා දුපාර සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දැම්ම අපේ චැනලෙට සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද කිව්වොත් මම මෙන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි දැන් වැඩේටම ගිහින් බලමු කොහොමද ෆෝන් එකත් එක්ක PC එක කනෙක්ට් කරගන්න කියලා. එහෙනම් අපි දැන් ටක් ගාලයක් වීඩියෝ එකට. ඔයා මුලින්ම Google Chrome එකේ ගිහින් සර්ච් කරන්න මෙතන වයිස ඩවුන්ලෝඩ් කියලා නැත්නම් ඔයාට පුළුවන් www.wise.com කියලා මෙතන සර්ච් කරගන්න. ඉතින් මම මෙතන සර්ච් කරන්න වයිස ඩවුන්ලෝඩ් කියලා. ඉතින් ඔයාට ඔන්න ඔය වගේ පෙන්නයි. ඉතින් ඔයාට පුළුවන් ඔය කැමති එකක් ක්ලික් කරලා මෙතනින් වෙබ්සයිට් එකට යන්න. ඉතින් ඔන්න ඔය විතරේ මෙන්න මෙතන අපිට පළවෙනි ලින්ක් එක ක්ලික් කරලා අපිට පුළුවන් වෙබ්සයිට් එකට එන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ වෙබ්සයිට් එක වෙන. ඉතින් ඔයාගේ PC එක Windows එකක් නැත්නම් Mac එකක් නම් නැත්නම් Linux එකක් නම් ඔයාගේ අදාළ PC එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාට පුළුවන් මේක ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති ස්ක්‍රීන් එකේ අපි ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඉතින් ඔයාට පුළුවන් එන්න මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ Wise කියන software එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. නැත්නම් ඔයාට පුළුවන් පළවෙනි කමෙන්ට් එකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් මම වඩා ලේසින්ද මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට ඒක උඩ එකපාරක් ක්ලික් කරලා යන්න පුළුවන්. ඉතින් ඔයා මේක ෆොටෝ ස්ක්‍රෝල් කරගෙන යටර යනකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඕන ෆෝන් එක මෙන්න මෙතන අපිට PC එකට කනෙක්ට් කරගන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙතන පොඩි මෙනුවල් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක පොඩ්ඩක් කියවලා බලන්න. ඉතින් කැමති නම් කියවලා බලන්න. එතන ටියුටෝරියල් තියෙනවා. ඉතින් මම කියලා දෙන්නේ ඒකම තමයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි බලමු මොන වගේද සොෆ්ට්වෙයාර් එක කියලා. ඉතින් ඔයා දකින්න ඇති ඔන්න ඔය විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේක ටග් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆයිල් එකක්, ලොකු MB ප්‍රමාණයක් නැති ෆයිල් එකක්. ඉතින් ඔයාලට වෙන තත්පරයක්වත් ගෙන මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න. ඉතින් ඔයාට මේක මුලින්ම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍ය ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේම තමයි. මෙන්න මේ උඩ එකපාරක් රයිට් ක්ලික් කරලා මෙතන රන් ඇස් ඇඩ්මිනිස්ට්‍රේටර් දුන්නා නම් හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බ්ලැක් කී ස්ක්‍රීන් එකක් එනවා. ඉතින් ඔයාට ස්ක්‍රීන් රෙකෝඩ් එකේ මේක පේන්න නැති වෙයි සමහර විට. ඉතින් මෙන්න මේ එන පර්මිෂන් එකට මෙතන yes දෙන්න. yes දෙන්න පස්සේ ටිකක් වෙලා යනවා. ඉතින් මේක ලෝඩ් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට කළු පාට කොටුවක් එන්න ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට රතු පාට විදිහට මෙන්න මෙතන ලෝඩ් වෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඕක ෆුල් ලෝඩ් වුණාට පස්සේ තමයි අපිට වයිස සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ වයිස කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වෙනවා වට පේනවා ඇති. ඉතින් දැන් නම් ෆයිල් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි බලමු හරිද කියලා. දැන් ඉතින් ඔයාලට නැති මෙතන දැන් වයිස දෙකක් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට දැන් මේක ඕපන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේක අර ටෙස්ට් ෆයිල් එකක් පෙන්නන ඕන නම් කියවල බලන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනින්. ඉතින් ඔන්න ඕක තමයි. මෙන්න මේක තමයි අපේ වයිස සොෆ්ට්වෙයාර් එක. මෙන්න මේ තියෙන අපේ වයිස සොෆ්ට්වෙයාර් එක. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකට මොබයිල් එක කනෙක්ට් කරන්න කියලා. ඉතින් ඔයා මෙන්න මේ වැඩේ කරනවා නම් ඔයා මුලින්ම ඔයාගේ PC එකට USB කේබල් එකක් ලක් කරන් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සෙ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකට ඒ අදාළ චාර්ජර් එක ප්ලග් කරන්න ඕනේ. ඉතින් ඔයාට ඒකට මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකට ප්ලග් කරන්න. ඉතින් මම මේක ප්ලග් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට ඔන්න ඔය වගේ එකක් පෙන්නනවා. මේ විදිහට
ඊට පස්ස අපිට කරන්න තියෙන්නේ ඔයා යන්න ඔයාගේ මෙන්න මේ උඩට ඒකන උඩ මේ බායකට එක පාරක් ගිහිල්ලා ඔයාට පෙන්න නැති අනිවාර්යයෙන්ම මෙන්න මෙතන Android system කියලා USB 4 file transfer කියලා. ඉතින් ඔයාගේ මෙතන සමහර විට USB 4 file transfer කියන නෙමෙයි තියෙන්නේ සමහරක් වෙලාවට ඔයාගේ තියෙන වැත්තේ මෙතන charge only කියලා. ඉතින් ඔයා එක පාරක් touch කරගන්න. touch කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේකට එක පාරක් touch කරන්න. ඉතින් මෙහෙම ටච් කරාට පස්සේ ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ වගේ එකක් නැත්නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මම ඔයාගේ මේකට තියෙන වැත්තේ මෙන්න මෙන්න මෙතන charging phone only ho only charge කියන එක. ඉතින් ඔයා එක මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් transfer file android auto කියන එක දෙන්න ඕනේ. ඉතින් මම ඒක උඩ එකපාරක් ටච් කරලා මේ settings එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ ඔයාට කරන් තියෙන හරිම හරි ලේසි දෙයක්. ඒකට ඔයාට කරන් තියෙන්නේ ඔයානවාගේ phone එකේ settings වලට. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඔයාට පුළුවන් මෙතන about phone යන්න. ඉතින් about phone වලට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙතන develop option කියලා එකක් තියෙනවා බලාගන්න. ඉතින් මගේ නම් මේ Samsung phone එකක් හින්දා මගේ නම් පෙන්නන්නේ මෙන්න මෙතන මෙන්න මෙතන වෙනම tab එකක් තියෙන develop option කියලා. ඉතින් ඔයාගේ සමහරක් වෙලාවට පෙන්නන්නේ about phone වල. ඔයාට එහෙම පෙන්නන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙතන search කරගන්න develop option කියලා. ඉතින් මම මෙතනින් දැන් අයින් වෙලා මම යනවා develop option වලට. ඉතින් ඔන්න ඔය විදිහට මම මේක ටච් කරගත්තා. ටච් කරගත්තාම පස්සේ ඔයාට කරලා තියෙන හරිම හරි බේසි දෙයක්. මෙන්න මේක පොඩ්ඩක් යටට යද්දි ඔයාට පුළුවන් බලාගන්න මෙන්න මෙතන තියෙනවා USB debugging කියලා. ඉතින් ඔයාට තියෙන ඊට පස්සේ මෙන්න මෙතන USB debugging කියන එක වෙනකොට ඔයාගේ off කළ වෙනත් තියෙනවා ඇත්තේ. අනිවාර්යයෙන්ම ඔයා USB debugging කියන එක on කරගන්න ඕනේ මෙන්න මේ ටික එක දාලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කම්පියුටර් එකෙන් පුළුවන් ඔයාට කරන්න මෙන්න මේ විදිහට අපේ අර වයිස කියන ඇප් එක ඕපන් කරගන්න. ඉතින් මම හැමෝටම ලේසි වෙන්න මම මගේ ෆෝන් එකයි ඩෙස්ක්ටොප් එකයි මෙන්න මේ විදිහට රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකෙන් හරියට මෙන්න මේ විදිහට හදාගත්තා. ඉතින් අපි දැන් බලමු මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයා මෙන්න මෙතන USB debugging කියන එක on කරගත්තට පස්සේ ඔයා ඊට පස්සේ ඔයාගේ voice කියන app එක open කරගත්තට පස්සේ ඔයාට පුළුවන් බලා ගන්න මෙන්න මේ විදිහට මෙතන රතු පාට play button එකක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි මෙන්න මෙතන මෙන්න මේ play button එක පාරට touch කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට phone එකක screen එකක් වගේ එක පාට් එනවා. ඉතින් අපි බලමු ටිකක් වෙලා ගියාට පස්සේ මොකක්ද දෙන්නේ කියලා. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාගේ මේ එතකොට තියෙන්නේ ඔයාගේ අර අතන බාගෙට ගියාට පස්සේ මෙන්න මෙතන Android system එකේ transfer file දෙන්නේ කියලා. මෙන්න මෙතන change phone only කියන එක තියෙනවා නම් ඔයා එක මාරු කරලා මෙතන transfer file කියන එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාගේ මෙන්න මෙතන ඇත්තේ මේ change phone කියලා දෙනවා නම් මෙතන වා දෙන්න ඕනේ transfer file කියන එක. ඊට පස්සේ ඔයාට කරන් තියෙන්නේ මෙන්න මෙතනින් අයින් වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක මෙන්න මේ විදිහට ඔයාගේ PC එකෙන් බලා ගන්න. ඉතින් ඔයාට පේනවාද සමහරක් විට ඔයාගේ ෆෝන් එක PC එකේ ඒ විදිහටම තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපි වෙන්දර කරගන්න වැරදික PC එකෙන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක තියෙනකොට කරගන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් මම ඔයාලට මොකක් හරි කරලා පෙන්නන්නම් මේකෙන්. ඉතින් මම මෙන්න මෙතනින් දැන් ඕපන් කරලා පෙන්නන්නම් ඔයාට. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතන අපිට ෆෝන් එකේ වැඩ කරගන්නවා වගේ වෙන්දටම ෆෝන් එකක් ආවට වෙනදී ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් මෙන්න මේ වගේ ඔටෝමැටිකලි වැඩ කරනවා. අපිට ඉතින් මෙන්න මේ විදිහට ගේම් එකක් උනා ප්ලේ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම YouTube බලනවා නම් YouTube යන්න පුළුවන්. ඒ වගේම TikTok බලනවා නම් TikTok බලන්න හැකියාවක් තියෙනවා ඔයාලට. මම ඉතින් ඔයාලා TikTok කැපේ දිහින් පෙන්නන්නම්. ඔයාලා වෙනදී දෙකෙන්ම වැඩ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලා වෙනදී TikTok app එකත් වැඩ කරනවා. ඔයාලා ඉතින් මෙන්න මේ විදිහට TikTok බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට ඒවා පෙන්නන්න යන්නේ. ඉතින් ඔයාට ඉතින් කැමරාව ගන්නවා නම් ඔයාට ඒ විදිහට කැමරාව ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලා WhatsApp message කරනවම හරි වැඩ කරන්න තියෙනවා නම් ඔයාලා phone එකෙන් ඒක අමාරුයි වගේ හිතනවා නම් ඔයාලා පුළුවන් මෙන්න මේ විදිහට PC එකට connect කරගන්න. හරි ඉතින් අපි දැන් මේක පැත්තකින් දාලා අපි එහෙනම් හම්බෙමු desktop එකත් එක්ක. ඉතින් ඔයාට පේන වැටි මෙන්න මේ විදියට අපේ ෆෝන් එක මෙන්න මේ විදියට දිනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ගිහිල්ලා ඔයාට මොකක් හරි ෆොටෝ එකක් උනත් එඩිට් කරගන්න.
ඉතින් මේකට අපිට කිසිම ඇප් එකක් ඕන වෙන්නේ නැත්නේ. අපිට සාමාන්‍ය විදිහට අපිට පුළුවන් අපේ වැඩ ටික කරගන්න. ඉතින් ඔයාලා පේන ඇති මම මෙන්න මේ විදිහට පික්සල් ටැබ් එකට ගිහිල්ලා ෆොටෝ එකක් එඩිට් කරනවා. ඉතින් මම මේ ටයිප් කරන්නේ කීබෝඩ් එකෙන්, ඒ කියන්නේ මගේ PC එකේ කීබෝඩ් එකෙන්. ඉතින් මම මෙන්න විදිහට ටයිප් කරලා මෙතන ඕකේ දුන්නාට පස්සේ අපිට පුළුවන් අපේ ටෙස්ට් එක ආයෙත් හදාගන්න. ඉතින් මෙතන පොඩි අවුලක් වුණා, පොඩ්ඩක් එක සොරි වෙන්න. ඉතින් ඔන්න ඔය විතර මම හදාගත්තා. ඊට පස්සේ මෙතන ඕකේ දුන්නා. ආයෙත් මෙතන මම ඉතින් ඒක ටයිප් කරගත්තා. ඔන්න ඔය විතර මම ටයිප් කරගාට මේ ඇදී මේ මෙතන පොඩ්ඩක් අවුල් ගියා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩ ටික කරගන්න. කිසිම ස්ලෝ එකක් නැහැ. අපිට පුළුවන් අපේ විදිහට වැඩ ටික කරගන්න. ඉතින් ඔයාට මේකෙන් WhatsApp වැඩ ගන්න පුළුවන්, Facebook යන්න පුළුවන්, ඒ වගේම මොකක් හරි ගේම් එකක් ප්ලේ කරනවා නම් ගේම් ප්ලේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට වෙන විදිහට ගේම් එකක් ප්ලේ කරලා පෙන්නන්න. ඔයාට ඉතින් සාමාන්‍ය විදිහට ෆෝන් එකෙන් ගේම් එක ප්ලේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි ඉතින් අද වැඩේ වෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකේ මොන හරිම දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ ලයික් එකක් දාන්න, නැත්නම් දැම්ම අපේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ ගැන මොකක් හිතෙනි කියලා අපිට අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් comment කරන්න. ඒ වගේම මම මේ වීඩියෝ එකේ යොදාගත් software එකේ link එක අනිවාර්යෙන්ම මම description එකේ දාලා දෙනවා. එහෙනම් අද වීඩියෝ කරේ අපි තවත් දසවලුත් වීඩියෝකින් හමුමු. ඔයාලට සුබ දවසක්. Báilame como si fuera la última vez y enséñame ese pasito que no sé, un besito bien suavecito bebé.